नमस्कार वेवा बुदुर्वणट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवणट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवणट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुर्वणट समदा तिसारण शरणयामि। साधु गरुतर महासंज्ञा वहांसे सदहवात पिंगवात्नी अदमी अपी अपी जीवितेट यहापत सलसन उदार उत्तम धर्मयक श्रवणे करंटाई मे सूदानं वेन्नी। मे सूत्री संदहं वन्नी दीघ निकाये महा गोविंद कीन सूत्र देशनावे कोटसाक मंग अद मे पिंगतुंट किया देन्नी। ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතේ ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා පනවා තිබූ සකස් කොට තිබූ සුගන්ධ කුටියේ උන්වහන්සේ වැඩ හිටියේ. එදා රාත්‍රී මුළු මහත් ගිජුකුළු පව්වම ඒකාලෝක කරගෙන පංචසික කියන ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා පැමිණියා. පංචසික කියන ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා කොහාටද පැමිණියේ මතකනේ? ගිජ්ජකූටේට. ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා පැමිණියේ ගිජ්ජකූටේට. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඒකත් පස්ස සිටියා. ඉඳලා මේ දිව්‍ය ලෝකේ තෞතිසාවේ වෙච්ච සිද්ධියක් බුදුරජාණන් වහන්සේට මේ ප්‍රකාශ කරන්න යන්නේ. ඒ තෞතිසා දිව්‍ය ලෝකේ සෑම පොය දවසකම දිව්‍ය සභාව රැස් වෙනවා. තෞතිසාවේ සෑම පෝයකම දිව්‍ය සභාව රැස් වෙනවා. ඒ දිව්‍ය සභාවේ නම මොකක්ද? සුධර්මා කියන දිව්‍ය සභාව. මේ තෞතිසාවෙත් අනිත් දිව්‍ය ලෝකවලත් වැඩිපුර උපදින්නේ කවුද? බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්මරත්නය. ඒක සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමේ උත්ත. ඔය වැඩි නායක කවුරුවත් යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත ඒ කියු දිවි පුදා බුදුන් සරණ ගිය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තව ධර්මයේ දිවි පුදා දහම් සරණ ගිය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත මේ ආවාට ගියාට බොළඳ විදියට පැහැදිච්ච අය ගැන නෙමෙයි. නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත සීලේසු පරිපූර්ණකාරිනෝ සිල් පුරමින් සිටින
ඒ කියන්නේ මේ දැන් ඔබ හිතන්න පුළුවන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම අපි සරණ ගියා කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා නිකන් නෙමෙයි කියන්නේ. ජීවිතේ පුදා. ජීවිතේ පූජා කළා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් අන්න එයාට තමයි නොසෙල්ලෙන පැහැදීම තියෙන්නේ. අයියා මොනම හේතුව නිසාවත් ඒ සරණ වෙනස් කරගන්නේ නැහැ. දැන් ওই පෘතුගීසිගේ කාලේ අසවේදු කියන මිසදිටු යුදබටෙක් සෙම්පතියෙක් මේ ගම් වලට වැදලා මිනිස්සුන්ගේ බලෙන් මිසදිටු ආගමකට හැරෙව්වා. එතකොට ඇකේ තුරුළු කරන් හිටපු දරුවෝ ඇකෙන් උදුරලා ගත්තා. අරගෙන කිව්වා දැන් මේ උඩ මේ ළමයා උඩට වීසි කළ කඩු අල්ලනවා. අතැරපිය ආගම කිව්වා. අතැරි නෑ. ආදම්ම කෙනෙකුට පුළුවන් ද ඕක කරන්න? බෑනේ. ආන් ඒකයි කියන්නේ ඒ පෘතුගීසි කාලේ තිබිච්ච තිසරණේ හයියවත් මේකල්ල නෑ. අද කියන්නේ නෑ නෑ මං අතාරිනවා කියයි. නෑ නෑ මං අතාරිනවා මට ළමයා බේර දෙන්න කියයි. කිව්වා නෑ මං අතාරින්නේ නෑ කිව්වා. අදිමෝපිය ඉස්සරහා දරුවෝ උඩ දාලා කඩුවෙන් ඇල්ලුවා. තිසරණේ අතෑරියේ නෑ. දැන් කසාදෙට අතාරිනවනේ. රස්සාවට අතාරිනවනේ. ළමයා ඉස්කෝලේ දාගන්න අතාරිනවනේ. ඒ මොකද හේතුව? දිවි පුදා බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් නෑ. එතකොට මේ දිවි ලෝක විවෘත කාටද? දිවි පුදා තෙරුවන් සරණ ගිය මෝනිච්චාවට තමන්ගේ නිකං ලෝකෙට පෙන්නඳ කරන එකකට නෙමෙයි. දිවි පුදා බුදුරජාණන් වහන්සේ සරණ ගිය යමෙක් ඇද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරණ ගිය යමෙක් ඇද්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගිය යමෙක් ඇද්ද? සීලේ මනාකොට පුරමින් සිටින යමෙක් ඇද්ද? දැන් ඔබ සීලේ සමාදන් වුණේ කවුරුන් අනුගමනය කරනවා කියලාද? රහතන් වහන්සේලා අනුගමනය කරනවා යන අදහසින් සීල් පුරන ගිහි හෝ පැවිදි හෝ යමෙක් ඇද්ද? අන්න ඒ අය උදෙසා තමයි ඔය ලෝක තියෙන්නේ. එක්තරා අවස්ථාවක සනං කුමාර බ්‍රහ්මරාජයා තවතිසාමි දෙවියන්ට කියනවා, තවතිසාවේ දෙවියන්ට කියනවා, මනාවකොට බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ඒ කිව්වේ දිවි පුදා. දැන් නොසෙල්ලෙන පැහැදීම කිව්වට දැන් කාලේ ඒක තේරෙන්නෙත් නැහැ. හැබැයි දිවි පුදා කිව්වහම ඒක ටිකක් තේරෙනවා නේද? නොසෙල්ලෙන පැහැදීම කිව්වට ඒක වැටහෙන්නේ නැහැ. එච්චරටම සාමාන්‍ය මිනිස්සුන්ගේ වැටහීමේ ශක්තිය හීනයි. දිවි පුදා බුදුරජාණන් වහන්සේ සරණ ගිය, දිවි පුදා ධර්ම රත්නයේ සරණ ගිය, දිවි පුදා ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිය, සීලය සම්පූර්ණ කරමින් සිටින කෙනෙකුගේ පරලෝ ජීවිතය ගැන තියෙනවා. ඒකේ සනං කුමාර බ්‍රහ්මරාජයා කියන්නේ තවතිසාවට ඇවිල්ලා ඒක කියන්නේ කියනවා, පරිනිම්මිත වසවත්ති දිවි ලෝකේ තුපදිනවා කියනවා. ඊළඟට නිර්මාණ රතියේ තුපදිනවා කියනවා. ඊළඟට තුසිතේ තුපදිනවා කියනවා. යාමේ තුපදිනවා කියනවා. තවතිසාවේ තුපදිනවා කියනවා. චාතුමාරාජිකේ තුපදිනවා. ඊළඟට කියනවා යල්ලන්ටම හීන වූ ලෝකේ වන ගාන්ධර්ව දෙවියන් අතරත් උපදිනවා කියනවා. ඒ උපදින්නේ කවුද? මේ සෝතාපට්ටි අංග මනාකොට පිහිටා සිටින සමාදන් වී සිටින අය. අනිත් අයට විවෘත නැහැ. අනිත් අයට වැහිලා තියෙන්නේ. එතකොට ඒ දෙවියන් අතරේ දෙවිවරු දිව්‍ය ලෝකෙ ගිහිල්ලා, දැන් සාමාන්‍යයෙන් දෙවියන් අතර දිව්‍ය ලෝකේ තියෙන මොනවාද කියලා හරිහමං විදිහට බුද්ධ දේශනා දන්නේ නැති අය ඉන්නවනේ. බුද්ධ දේශන අහපු නැති අය හිතන්නේ මේක තමයි මහලුකු රාජධානිය කියලා. මොකද්ද මේ මනුස්ස ලෝකේ? යන්තම් ඔය සම්බෝලයක් හදාම බත් පොඩ්ඩක් කාලා වාසය කරන එක, අනුන්ට උගුල් අටුවට වාසය, මේක තමයි රාජධානිය කියලා හිතන් ඉන්නේ. මේක නෙමෙයි රාජධානිය. සත්පුරුෂයෝ
මාර්ගඵල ලාභීන් සත්පුරුෂ ආශ්‍රය ඇති දිව්‍ය රාජධානි තියෙනවා. ඒ දිව්‍ය රාජධානියක විස්තර මේ කියන්නේ පෝය දවසට එකතු වෙන හැටි. ඒව රාජ්‍යවල. දැන් චාතු මහරජකේ තවතිසාවයි කාගේ රාජ්‍යයේද? සක්දිවිඳුගේ රාජ්‍යය. එහි රජතුමා කවුද? සක්දිවිඳු. එතකොට රාජ්‍යයක රජෙක් ඉන්නවා නම් ඒ රජාගේ අනසකට ඒ රාජ්‍ය යටත්. එතකොට ඒ රාජ්‍යයේ තියෙන දිව්‍ය රාජ්‍යයේ ඒ තවතිසාවේ පෝය දවසට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පෝය භාග්‍යතුන් වහන්සේ පුන් පොහොය දවසේ දිවි සභාව රැස් වුණා. මේ සුධර්මා කියන දිව්‍ය සභාවේ මහත් වූ දිව්‍ය පිරිසක් රැස් වුණා. සතර දිසාවේ සතරවරම් දෙව මහරජවරු වැඩ වුණා. කවුද සතරවරම් දෙව මහරජවරු? නැගෙනහිර දිසාවට කවුද? ධතරාෂ්ට්‍ර. දකුණු දිසාවට කවුද? විරූඪ. බටහිර දිසාවට කවුද? විරූපාක්ෂ. උතුරු දිසාවට කවුද? වෛශ්‍රවණ. කියන මේක කියනවා මේ නැගෙනහිර දිසාවේ ධතරාෂ්ට්‍ර මහරජුරෝ බටහිර දිසාවට මූණලා තමන්ගේ ආසනේ වැඩ හිටියා. ඊළඟට කියනවා දකුණු දිසාවේ විරූඪක මහරජුරෝ උතුරු දිසාවට මූණලා තමන්ගේ ආසනේ වැඩ වුණා. ඊළඟට කියනවා බටහිර දිසාවේ අධිගෘහිත කවුද දෙවියෝ? විරූපාක්ෂ. විරූපාක්ෂ දෙව් මහරජුරෝ තමන්ගේ ආසනේ වැඩ වුණා නැගෙනහිර දිසාවට මූණලා. එතකොට උතුරු දිසාවේ කවුද ඉන්නේ? වෛශ්‍රවණ මහදේව රජු තමන්ගේ ආසනේ වැඩ වුණා දකුණු දිසාවට මූණලා. එතකොට දෙවිවරු හතර දිසාවේ දෙවිවරු ඉන්නේ නිකන් නෙමෙයි පිරිවර සහිතව. කොහොමද ඉන්නේ? පිරිවර සහිතව. මේක කියන උත්තරාය දිසාවේ වෙස්සවනෝ මහරජා දක්ෂිනාභිමුඛෝ නිසින්නෝ හෝති දේවේ පුරක්ඛත්වා. දෙවිවරු පෙරට කොට, ඒ කියන්නේ දෙවිවරු යාගේ පිටිපස්සේ ඉන්නවා. ඉස්සර ආසනේ වැඩ ඉන්නේ කවුද? මේ එතකොට වෛශ්‍රවණ දිවරු හතරවන් දෙවිවරු ඉන්නවා. ඒ මැද්දේ තමයි තියෙන්නේ සක්දිවිඳුගේ ආසනේ, අනිත් 33ක් දෙවිවරුන්ගේ ආසන. තියෙන්නේ මැද්දේ තමයි තියෙන්නේ. එතකොට මේ පංචසික ගාන්ධර්ව පුත්‍රයා බුදුරජාන් වහන්සේට කියනවා යේතේ බන්තේ දේවා භගවති බ්‍රහ්මචර්යං චරිත්වා අදුනූපපන්නා තවතිස කායං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ බුද්ධ ශාසනයේ බඹසර රැකලා එයින් චුත වෙලා ළඟදී උපන්න දෙවිවරු ඉන්නවා තවතිසාවේ. එහෙනම් මේ මහණ දම් පුරණ, එහෙම නැත්නම් සිල්ගුණ දම් පුරණ අය තවතිසාවේ ගිහින් උපදිනවාද? තේ අඤ්ඤේ දේවේ අතිරෝචින්ති වන්නේන චේවේ අසසාච. එතකොට ඒ අලුත් දෙවිවරු අර කලින් හිටපු දෙවිවරුන්ට වඩා බබලනවා කිව්වා. කලින් හිටිය දෙවිවරුන්ටත් වඩා බබලනවා කිව්වා. මේ බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරලා දිවි පුදා තෙරුවන් සරණ ගිහින් සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන බබසර රකින්න අය දෙවියන් අතර ගිහින් උපදිනවා. එතකොට අර පරණ දෙවිවරුට වඩා මේ අලුත් දෙවිවරු බබලන්න ගන්නවා. එතකොට තේන සුදම් බන්තේ දේවා තාවතින්සා අත්තමනා හොන්ති පමුදිතා පීති සෝමනස්ස ජාතා. එතකොට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ තවතිසා දෙවිවරු මේ අලුතින් උපදින දෙවිවරුන්ගේ හැඩරුව බලලා, අලුතින් උපදින දෙවිවරුන්ගේ ආලෝකය බලලා, අලුතින් උපදින දෙවිවරුන්ගේ දෙව් පිරිවර දැකලා මහත් ප්‍රීතියට පත් වෙනවා කියනවා, සතුටු වෙනවා කියනවා. එහෙනම් දිව්‍ය ලෝකේ තව එකක් තියෙනවා, ඉරිසියාව නැහැ. මේ හැම දෙයකටම ඉරිසියාවනේ ඔක්කොටම මුලට ගන්නෙ. දිව්‍ය ලෝකේ ඉරිසියාව නැහැ. ඉරිසියාකාරෙන් ඉතින් අපායනේ තියෙන්නේ.
එතකොට දෙවියන් අතර අනිත් අලුත් දෙවිවරුවාම දැන් මනුස්ස ලෝකේ නම් අලුතෙන් කවුරු හරි આવොත් හැඩරුවෝ තියෙන. හා යසයි මෙන්න ඇවිල්ලා ඉන්නවා එකෙක් කියයි. මෙන් මේ ඇවිල්ලා ඉන්නවා අපි මේක ඉස්සර හිටියේ අපි ඉස්සර ඉඳලා ඉන්නේ. මෙවුන් මොකද දැන් බබලන්නේ කියලා මිනිස්සු අතර ඒ පිරිහීමේ සිටිවිලි එනවාද නැද්ද? මිනිස්සු අතර පිරිහීමේ සිටිවිලි එනවා. දෙවිවරුන්ට ඒක නැහැ. දෙවිවරු අලුතින් එනකොට දෙවිවරුන් අලුතින් උපදිනකොට ඒ දෙවිවරු පැහැයෙන් බබලනකොට ආලෝකයෙන් බබලනකොට පිරිවරින් බබලනකොට ප්‍රශංසාවෙන් බබලනකොට සතුටු වෙනවා. කොහොමද සතුටු වෙන්නේ? තවතිංසා දේව තවතිංසා අත්තමනා හොන්ති. තවතිසා දෙවිවරු සන්තෝෂයටපත් වෙනවා. පීති සෝමනස්ස ජාතා ප්‍රීති සොම්නසටපත් වෙලා කියනවා මොකද්ද කියන්නේ? දිබ්බා වතබෝ කායා පරිපූරන්ති. බොහෝම අගෙයි දෙව්ලොව පිරෙනවා නොවැ. අන්න මොකද්ද කියන්නේ? බොහෝම අගෙයි දෙව්ලොව පිරිනවා නොවැ. හායන්ති අසුරා කායා අසුර ලෝකේ පිරිහිනවා නොවැ. අන්න බුද්ධ ශාසනයේ බබලන ලකුණ, බුදු සසුන බබලන ලකුණ ඒකයි. මොකද්ද බුදු සසුන බබලන ලකුණ? මෙහි මැරෙන මිනිස්සු දෙවියන් අතරට යනවා. බුදු සසුනේ බබලන ලකුණ ඒකයි. මැරෙන මිනිස්සු දෙවියන් අතරට යනකොට අසුර ලෝකේ පිරිහිනවා. මේ කාලේ මැරෙන මිනිස්සු අසුරෝ අතරට යනවා. බුද්ධ දේශනාවේ තියෙනවා අයෝ දිවි ලෝකේ පිරිහිනවා අසුර ලෝකේ වැඩෙනවා කියනු. මේ කාලේ එහෙම කාලයක් දිවි ලෝකියන්නේ බොහෝම අඩුයි, බොහෝම අඩුයි යනවා. ඇයි හේතුව? දිවි පුදා බුදුරජාන් වහන්සේ සරණ ගිහින් නැහැ. දිවි පුදා ධර්මයේ සරණ ගිහින් නැහැ. දිවි පුදා ශ්‍රාවක සංඝයා සරණ ගිහින් නැහැ. මනාකොට සිල් පුරන්නේ. එතකොට යන්න තියෙන්නේ කොහේද? නීච ලෝකවලට. ඊට පස්සේ තැන ලැබෙන්නේ තුනුරුවන්ට නෙමෙයි, තමන්ගේ කෙලෙස් වලටයි. තමන්ගේ කෙලෙස් වලට තැන ලැබුණාට පස්සේ කෙලෙස් විසින් තමන්ව ගානට තමන් පිරිහිලා නම් ඉන්නේ, තමන් සිතෙන් පිරිහිලා නම්, තමන් වචනින් පිරිහිලා නම්, තමන් ක්‍රියාවෙන් පිරිහිලා නම්, ඒ පිරිහිච්ච තැනකට තමන්ව අරගෙන යනවා කර්මය විසින්. ඒක වළක්වලා දෙන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්, ධර්මයේ සරණ යෑමෙන්, ශ්‍රාවක සංඝයා සරණ යෑමෙන්. නිකන් සරණ යෑමෙන් නෙමෙයි, දිවි පුදා සරණ යෑමෙන්, ඊළඟට මනාකොට සිල් ආරක්ෂා කිරීමෙන්. ඉතින් දෙවරු මොකද්ද කියන ප්‍රීති කතාව මොකද්ද? නිදකින් මෙවුනුත් ඇවිල්ලා කියලාද? මොකද්ද කියන්නේ? ඔව්, බොහෝම අගෙයි දිව්‍ය ලෝකය පිරෙනවා, දෙව්ලොව පිරෙනවා. එහෙනම් දෙව්ලොව පිරෙන්නේ කොයි කාලෙද? බුද්ධ ශාසනය බබලන කාලේ දෙව්ලොව. දැන් මතකද, මට මතකයි අපි මහමෙවුනාවේ මේ දහම් වරසරාණ ආරම්භ කරන්න කලින් ලංකාවේ මිනිස්සු හිටියේ දෙව්ලොවට ගරහ ගරහ. බලන්න ආච්චිලගෙන් අහන්න, සියලගෙන් අහන්න කොහොමද තිබ්බ කියලා. දෙව්ලොවට ගරහ ගරහ හිටියේ. දිවි ලෝකියා ගිහිල්ලා මක් කරන්නද? එහෙ පින් කරගන්න බෑනේ. මනුස්ස ලෝකෙම එන්න ඕන කියා මේ මනුස්ස ලෝකේ පුදුම විදිහට පුඹ පුඹ කතා කළා. ඇතුළ හිස් වඩුවා ගෙදර පුටුව නෑ වගේ. ලෝකෙට කතා කරගෙන ඉන්න ලී වඩුව හදන්නේ, ඇතුළේ වාඩි වෙන්න එකක් නෑ. ඒ වගේ ඇතුළ හිස්. එතකොට අපි තමයි ඉස්සෙල්ලා මේ කතාව හඳුනාගා කිව්වේ නෑ, එහෙම එකක් නෑ. දෙවියන් අතර මේ මාර්ග ප්‍රතිපදාව තියෙනවා, මාර්ග ප්‍රතිපදාව තියෙනවා කියලා. ඒ මාර්ග ප්‍රතිපදාව තියෙනවා, ධර්මයේ හැසිරීම අවස්ථාව තියෙනවා, අනුග්‍රහය තියෙනවා කියලා අපි කියන්නේ හේතුව මොකෝ? බුද්ධ දේශනාවේ එය සඳහන් වෙනවා. ඒ විදියට සඳහන් වෙනවා. එතකොට බුද්ධ දේශනාව අහපු නැති අය දෙවිලෝටත් ගරහ ගරහ හිටියා. අනේ අපිට යන්න බෑ. මායිකම කොච්චර ආච්චිල කියලා තියෙනවද? දිවි ලෝකෙන් අඬ ගැහුවා නම් ඒක කමක් නෑ. අනේ අපිට යන්න බෑ කියනවා.
අපට යන්න බෑකෙන. යන්න බෑනෙම යන්න හම්පු වෙන්නෙත් නෑ. මැරිලා දොරමුල්ලක ඉඳී, වැසිකිලි වලක ඉඳී, කූණෙක් වෙලා බිත්තිය ඇවිදී, ඊට එහා එකක් නෑ. ඉතින් ඔතනින් බේරෙන්න තමයි අපි මේ ධර්ම කතාව කළේ. එතකොට දිව්‍ය ලෝකේ යන්නේ කවුද? ඒ කාලේ මතකද අපි කිව්වා මේ මිනිසුන්ට තිසරණේ නෑ, තිසරණේ කිලුටුයි කිලුටුයි කියලා. හැබැයිද බොරු දේව. එවැත්ත. එතකොට බුදුරජාණන් වහන්සේව දිවිහිමියෙන් සරණ නොගිය, ධර්මයේ දිවිහිමියෙන් සරණ නොගිය, ශ්‍රාවක සංඝයා දිවිහිමියෙන් සරණ නොගිය, සීලේක නොපිහිටි කෙනෙක් නම් ඔහු කවුද? ඔහු බාහිර පක්ෂේ පුතජ්ජනෙක්. බාහිර පක්ෂේ පුතජ්ජනයාට දිවී ලෝකේ විවෘත නැහැ. බාහිර පක්ෂේ පුතජ්ජනයාට හැමතිස්සෙම විවෘත මොකද්ද? සිව් අපාය, සතර අපාය. ඒකයි මේ මෙරිල මෙරිල මැරෙන මැරියන අය ගිහිල භූතය වෙලා පෙරේතය වෙලා ඇඟවල් වලට වැහි වැහි මිනිසුන්ගේ දාඩිය කුණු කන්දල් ලෙවකකා වාසය කරන්නේ මොකද? මනුස්ස ලෝකේ ඉඳෙද්දි අවබෝධයෙන් දිවි පුදා බුදුරජාණන් වහන්සේව සරණ ගියේ නැහැ. දිවි පුදා ධර්මරත්නය සරණ ගියේ නැහැ. ශ්‍රාවක සංඝරත්නය දිවි පුදා සරණ ගියේ නැහැ. දීපුදා සරණ ගියා නම් ඊරඟ පිහිටන ලක්ෂණේ තමයි කර්ම කර්මඵල අදහනවා. කර්ම කර්මඵල මැනවින් අදහනවා. කෙලෙහි ගුණේ පිහිටා සිටිනවා. සත්පුරුෂ ධර්මයේ සමාදන්ව සිටිනවා. සත්පුරුෂයන්ගේ තෝතැන්න තමයි දිවිලෝක කියන්නේ. එතකොට මේක කියන ඔන්න පීති සොම්නස් හට ගන්නවා. හට අරගත් ඊට පස්සේ කියනවා මේ මැද ආසනේ වැඩ ඉන්න සක්දෙවිඳු අතකෝ බන්තේ. ඉතින් ස්වාමීනි සක්කෝ දේවානමෙන්දු සක්දෙවිඳානෝ දේවානං තාවතිංසානං සම්පසාදං විදිත්වා. තවතිසා දිවිලෝ දෙවියන්ගේ සන්තෝෂේ දැකලා, මේ සන්තෝෂෙන් ඉන්නවා දැකලා. මොකද මේ දිවුරු සතුට වෙලා තියෙන්නේ. තමන්නේ දිවී ලෝකේට අලුතින් සමාජිකයෝ ගොඩක් ඉපදිලා ලොකු පිරිසක් දිවිලෝක පහළ වෙලා, ඒකටයි මේ සන්තෝෂේ. සද්දේවුදු සන්තෝෂ වෙලා ඉමානි ගාතාහි අනුමෝදි, මේ ගාතාවලින් අනුමෝදන් වුණා. මේ අනුමෝදන් වෙන ගාතන් මෝදන්ති වත භෝ දේවා තාවතින් සසහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං. දෙවිවරු කියනවා, සක්දෙවිඳු කියනවා, තවතිසා දෙවිවරු දෙවිලෝකේ මහා සතුටට පත් වෙලා තථාගතං නම් තථාගතයන් වහන්සේටත් වන්දනා කළා. තථාගතයන් වහන්සේ මනාවකට වදාළ ධර්මයේ අනුසස් වලටත් වන්දනා කරනවා. හා කියන්න මං කියවාම මෝදන්ති වත භෝ දේවා තාවතින් සසහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතං නවේ දේවේච පස්සන්තා වන්න වන්තේ අසස්සිනේ සුගතස්මින් බ්‍රහ්මචරියං චරිත්වාන ඉධාගතේ. ඒ ගාථාව කියන්නේ මේ අලුත් දෙවිවරු මනුස්ස ලෝකේ ඉඳලා ඌපපාතික එහින් චුත වෙලා ඌපපාතික උපන්න අලුත් දෙවිවරු වන්නවන්තේ යසස්සිනේ මනාකොට සොඳුරු පැහැයෙන් යුතුව
කීර්ති යසසෙන් යුතුව ඉන්නවා දැක්කහම කොහොමද සුගතස්මින් බ්‍රහ්මචර්යස්මින් බ්‍රහ්මචර්යයන් සුගතයන් වහන්සේගේ බඹසරී චරිත්වානි දාගතේ ඒ හැසිරිලා තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඊළඟට කියනවා තේ අඤ්ඤේ අතිරෝචಂತಿ වන්නේන යසසයුනා සාවක භූරි පඤ්ඤස්ස විශේෂූපගතයිද. ඒ කියන්නේ මේ තේ අඤ්ඤේ අතිරෝචಂತಿ ඒ අලු දෙවිවරු අන්නේ දෙවිවරුන් අභිබවා බබලනවා වර්ණේන වියසසිනුයි. ශාවකා භූරි පඤ්ඤස්ස මහා ප්‍රඥාවන්තයන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන විශේෂූපගතයිද මෙහි ඇවිල්ලා තියෙන විශේෂත්වයට පත්විච්ච අය. ඉදං දිස්වාන නන්දන්ති තාවතින්සා සහින්දකා තථාගතං නමස්සන්තා ධම්මස්සච සුධම්මතංති සක්දිවද කියන මේ දැකපු දෙවිවරු මහා සතුටට පත් වෙලා තථාගතයන් වහන්සේටත් වන්දනා කරනවා ධර්මයේ ඇති ආනුභවයටත් වන්දනා කරනවා. බලන්න එතකොට මේ දිවි ලෝකයේ නිකම්ම නිකම් පුයර බබ්බු ටිකක්ද නෑ. හොඳ බුද්ධිමත් භාග්‍යවතුන් වහන්සේව දිවි පුදා සරණ ගියපු අය, ධර්මරත්නය දිවි පුදා සරණ ගියපු අය, ශ්‍රාවක සංඝ රත්නය දිවි පුදා සරණ ගිය නෝන්ජල්ලේ කවුරුත් යන්නේ දිවි ලෝකේ. දිවි පුදා සරණ ගියපු අය මනාකොට සීලේ පිහිටා සිටින අය. ඊට පස්සේ මේ කියනවා පංචසික. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට සක්දිවිඳුත් ගාථාවලින් අනුමෝදන් වුණා කියනවා. සක්දිවිඳු ගාථාවලින් අනුමෝදන් වුණා. අනුමෝදන් වල හැමෝම එකතු වෙලා උදං අනන්ද ගත්තා. දිබ්බාවත බෝ කායා පරිපූරන්ති භවත්නි ඒකාන්තේම දිව්‍ය ලෝකේ පිරිනවා. හායන්ති අසුරාකායා අසුර ලෝකය පිරිහි යනවා. දැන් අසුර ලෝකේ කියන්නේ මොනවද? දැන් ওই සාමාන්‍යයෙන් ওই දේවාල ඔය අනිත් ආගම් ඇදහිලි ඔක්කොමයිත මොකේදද? අසුර. ඒකේ බාල බාල தත්ත්වයට වැටලා ඊට පස්සේ ගෙවල පිරිතියන්ගෙන් ඉවර වෙනවා. ඊට පස්සේ එතනින් නැති වුණාම සාමාන්‍යයෙන් තිරිසංගත ලෝකෙට වැටෙනවා. එහෙම නැත්තම් කෙලින්ම නිරය යනවා. ඔච්චර තමයි තියෙන්නේ. ඉතින් මේ දෙවිවරු සන්තෝෂෙන් ඉන්නවා දැකලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සක්දිවිඳු මේ දෙවිවරු ප්‍රීතියෙන් ඉන්න ආකාරය බලන් හිටියා. සක්දිවිඳු මොකද්ද බලන් හිටියේ? දෙවිවරු ප්‍රීතියට පත් වෙලා සතුටුන ආකාරය බලන් ඉඳලා සක්දිවිඳු අහනවා ඉච්ඡයාතනෝ තුම්හි මාරිසා තස්ස භගවතු වට්ඨේ යථාබුච්චේ වන්නේ සෝතුං කියනවා. නිදුක්වරුනි දුක් නැති දෙවිවරුනි ඔබ කැමතිද අපේ භාග්‍යතුන් වහන්සේ තුල පවතින ಗುಣ 8ක් අහන්න? දැන් මේ කවුද කියන්න හදන්නේ මේ ಗುಣ? තාඳුරු නමක්ද? නෑ. කවුද මේ? සක්දිවිඳු. සක්දිවිඳු මේ ගිහියෙක්, පැවිදින් නෙමෙයි. එතකොට සක්දිවිඳු කියනවා අපේ භාග්‍යතුන් වහන්සේගේ තිබෙන්නා වූම ගුණ 8ක් අහන්න දෙවිවරුනි ඔබ සතුටුද කියලා අහනවා. එතකොට කියනවා සක්දිවිඳුනි අපි අපගේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ 8 අසන්ට ඒකාන්තයෙන්ම සතුටුයි කියනවා.
ඔතකට බලන්න මේ දිවිවරු කතා කරන දිවල ඒ මොකවත් නෑ ජරාව. ඇයි එයා ජරා ගොඩින් තමයි පැන්නේ. ජරා ගොඩින් පැනගත්තේ කොහොමද? කරුණු හතරක් නිසා. මොනවද ඒ හතර? දිවි පුදා බුදුරජුන් සරණ යෑම, දිවි පුදා ධර්මය සරණ යෑම, දිවි පුදා ශ්‍රාවක සංඝරත්නය සරණ යෑම, සීලයේ සීලේ පුරමින් සිටි බව. මේ හතරින් මෙයා පැනගත්තේ. දැන් මනුස්ස ලෝකෙ ඉඳලා දෙවි ලෝව ගියපු අයට දැන් ආයෙමත් බුදුගුණ ඇහෙන්නේ නැද්ද? ඇහෙනවනේ. මේ ලස්සනට කියනවා බුදුගුණ සක්දිවිඳු. මම මේ සක්දිවිඳුගේ බුදුගුණ ටික කියා දෙන්නයි මං අද මේ මාතෘකාව ගත්තේ. අඩුගානේ එතකොට හිත පහද ගන්න පුළුවන්. අපි විතරක් නෙමේ බුදුගුණ කියන්නේ, දෙවි ලෝකෙත් බුදුගුණ කියනවා, දිවි ලෝකෙත් බුදුගුණ රැව් දෙනවා, බඹලොවත් බුදුගුණ රැව් දෙනවා. සනං කුමාර බකපරාජය ඇවිල්ලා කියන ධර්ම කතාවක් තියෙනවා ජනමසප සූත්‍රයේ. ධර්මයේ රැව් පිළි රැව් දෙනවා, නින්නාද වෙනවා. මෙහි තමයි ධර්මයේ මතුවේකට මේක යටට උබන්න වෙහෙත ගන්න අනිත් කටිය එකතු වෙලා. එහෙක නෑ. එතකොට සක්දිවිඳු අහනවා දෙවිවරුන්ගෙන්, තංකින් මඤ්ඤන්ති බොන්තා බොන්තෝ දේවා තාවතිසා තවතිසා දෙවිවරුනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ කියනවා. යාවංචසෝ භගවා බහුජන හිතාය පටිපන්නෝ, භාග්‍යවතුන් වහන්සේ මොන තරම්නම් බොහෝ ජනයාට යහපත පිණිස පිළිපන්සේක්ද. බහුජන සුඛාය පටිපන්නෝ, බොහෝ ජනයාට සැපේ පිණිස පිළිපන්සේක්ද. ලෝකානුකම්පාය, ලෝකයාට අනුකම්පා කරන සේක්ද. අත්තා හිතාය සුඛාය දේව මනුස්සානං, දෙවියන්ගේ මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පිළිපන්සේක්ද. මේ වගේ බොහෝ ජනයාට හිතසුව පිණිස, බොහෝ ජනයාට සැපේ පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස පිළිපන්න එබඳු ආකාරයේ වැඩපිළිවෙලක යෙදී ඉන්න වෙන ශාස්ත්‍රූවරයෙක් අපගේ භාග්‍යවතුන් වහන්සේ හැර අතීතයේ අපි දකින්නේ නැහැ කියනවා. මේ කාලෙත් දකින්නේ නැහැ කියනවා. එතකොට මේ දෙවිවරු දකින්නේ නැහැ වෙන කෙනෙක්. බොහෝ ජනයාගේ හිතසුව පිණිස, බොහෝ ජනයාගේ යහපත පිණිස, දෙවියන්ගේ මිනිසුන්ගේ හිතසුව පිණිස එහෙනම් වෙන දෙවියෙක් නැහැ. බොහෝ ජනයාගේ හිතසුව පිණිස, බොහෝ ජනයාගේ සැපේ පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස වැඩ කටයුත්තේ යෙදී සිටින දෙවියෙක් නැහැ. එහෙම බොහෝ ජනයාට අනුකම්පා පිණිස, බොහෝ ජනයාට සැපේ පිණිස, දෙවි මිනිසුන්ට හිතසුව පිණිස ලෝකානුකම්පාවෙන් කටයුතු කරන වෙන බ්‍රහ්මෙක් නැහැ, මාරියෙක් නැහැ, ලෝකේ වෙන කවුරුවත් නැහැ. එක්කෙනෙක් ඉන්නවා. කවුද? අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ සක්දිවිඳු කියන මම අතීතයේ දකින්නෙත් නැහැ කියනවා. එතන අපිට නම් කියත හැකි අපි අතීතයේ අපිට පේන්නේ නැහැ. අපිට වෙනත් ලෝක පේන්නේ නැහැ. ඒ නිසා අපේ දැක්ම සමහර විට ලපටි වෙන්න පුළුවනි. අපේ දැක්ම පළලින් අඩු වෙන්න පුළුවන්. නමුත් සක්දිවිඳුට එහෙම සහස්ස net, දහසක් net තියෙනවා. ලෝකේ දහසක් බලන්න පුළුවන් එකවර, දහසක් සිහි කරන්න පුළුවන්. එබන් සක්දිවිඳුන් නිකන් නෙමෙයි මේ කියන්නේ. ලෝකේ දිහා බලලා කියනවා අතීතෙත් හිටියේ නැහැ කියන මෙහෙම කෙනෙක්. ප්‍රසාදේ බලන්න, මේ ලෝකේ වෙන කවුරුවත් නැහැ කියනවා, වෙන කිසි කෙනෙක් දකින්නේ නැහැ කියන මේ වගේ ලෝකානු භෝජනයාට හිතසුව පිණිස, භෝජනයාට සැපේ පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවියන්ගේ මිනිසුන්ගේ හිතසුව පිණිස මනාවකට පිළිපන්, ඒ කියන්නේ මනාවකට හිතසුව පිණිස ජීවිතේ සම්පූර්ණ කැපකොට සිටින කිසි දෙවි කෙනෙක් නැහැ කියන.
කිසි දෙවි කෙනෙක් නෑ, කිසි බ්‍රහ්මයෙක් නෑ, එකම කෙනා ඉන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ සද්දේඳු කියන මේ කතාව මිනිස්සු වෙන අපිට නිහතමානීව අහලා අනුමෝදන් වෙන්න බැරිද? සද්දේඳු මේ කියන කතාව අනුමෝදන් වෙන්න පුළුවන් වැදගත් කතාවක්. ඊළඟට කියනවා සද්දේඳු, ස්වාඛාතෝ කෝපන තේන භගවතා ධම්මෝ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය ස්වාඛාතයි. ස්වාඛාතයි කිවි මැනවින් වදාරන ලද්දේය. ආවට ගියාට කට තියෙනවට කියපුවා නෙවෙයි, මැනවින් වදාරන ලද විශිෂ්ට ඥාණයෙන් යුතුව, විශිෂ්ට ඥාණයෙන් යුතුව, අවබෝධ ඥාණයෙන් යුතුව වදාළ දෙයක්. බුදුරජාන් වහන්සේ දේශනා කළ අභිඤ්ඤාහං වෝ භික්ඛවේ ධම්මං දේසිස්සාබිනෝ අනභිඤ්ඤාය කියලා දේශනා කළා තියෙනවා. මහණෙනි, මා ඔබට ධර්මයේ විශිෂ්ට ඥාණයෙන් යුක්තමයි දේශනා කරන්නේ, විශිෂ්ට ඥාණයෙන් තොරව නෙවෙයි කියනවා. ඊළඟට කියනවා සප්පාටිහාරියං වෝ භික්ඛවේ ධම්මං දේසිස්සාබිනෝ අපපටිහාරියං, ප්‍රාතිහාරි සහිතමයි මම ඔබට ධර්ම දේශනා කරන්න කියනවා. ප්‍රාතිහාරි රතිය නෙමෙයි කියන මේ වගේ උන්වහන්සේගේ ධර්මයේ මනාකොට දේශනා කළා. මනාකොට දේශනා කළා කියන්නේ මොකද්ද? මැනවින් වදාලා කියන්නේ. ආදි කල්යාණං, මුල කල්යාණය, ආරම්භයේ කල්යාණය, ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, මැදත් කල්යාණය, පරියෝසන් අවසාන, ඒ කියන්නේ ඒ මුල් කොටසේ තියෙන්නේ නිවන් මගමයි, මැද කොටසේ තියෙන්නේ නිවනම, නිවන් මාර්ගයමයි, නිවනට යන මාර්ගයමයි, අග කොටසේ තියෙන්නේ නිවටන. සමහරු කියනවා සමහර දේශනවල මෙයාගේ මුල් කොටස නම් ගන්න තියන්නේ, නමුත් අග කොටස නම් හොඳයි. සමහර දේශනාවලදී අපි කියනවා මෙයා මුලදී නම් හොඳට කියාගෙන ගිය, අගට යනකට ගන්න තියන්නේ කියනවා. එහෙම නැද්ද? දේශකයෝ ඉන්නවා සමහර දේශකයන්ගේ කතා අහලා අපි කියනවා අනේ කිසි වැඩක් නැහැ, මුලත් එකයි මැදත් එකයි අගත් එකයි ගන්න දෙයක් නැහැ කියනවා. දැන් බලන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන මුලත් කල්යාණයි, මැදත් කල්යාණයි, අගත් කල්යාණයි, සාත්තං සබ්බ්‍යංජනං අර්ථ සහිතයි, පැහැදිලි වචනයන්ගෙන් යුක්තයි, කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්ය මනාකොට පරිපූර්ණ පිරිසිදු බඹසර. ඒකට තමයි ධර්මය කියන්නේ. ඒ ධර්මයේ ලක්ෂණය මොකද? සම්දිට්ඨිකෝ, සාන්දෘෂ්ටිකයි, මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන් එකක්. අකාලිකෝ, මේ ධර්මයේ වහා ප්‍රතිඵල ලැබෙන එකක්. දැන් මේ ජීවිතේ සෝතාපන්න වුණොත් දැන් සතරපාය නිදහස් නැද්ද? නිදහස්. දැන් අනාගාමි වුණොත් අනාගාමි වෙච්ච සැනින් කාම ලෝකේ නිදහස් නැද්ද? නිදහස්. අනාගාමි වෙලා ටික කලක් යනවද? නෑ. දැන් කෙනෙක් රහත් ඵලයට පත් වුණොත්, ආශ්‍රයශීල වුණොත් දැන් සියලු භවෙන් නිදහස් නැද්ද? රහත් වෙලා ටික කලක් යනවද? නෑ. එවලේ ප්‍රතිඵල. එහි පස්සිකෝ, ඒ නිසා මේ ධර්මයට පැමිණ බලන්න කියලා කියන්න පුළුවනි. ඕපනායිකෝ, හැබැයි බලන්න තියෙන්නේ අනුන් දිහා බලලා නෙමෙයි, තමා තුළට පමුණවාගෙන. ඕපනායික කියන්නේ තමා වෙතට පමුණවා ගත යුත්තේය, තමා තුළට ඇති කරගත යුත්තේය. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි, නෝනැත්තං විචින් තම තම නැන පමණි දත යුත්තේය. ඊට පස්සේ සග්දේඳු කියනවා ඒවං ඕපනායිකස්ස ධම්මස්ස දේසීතාරං, මෙවැනි වූ තම තමන් තුළට පමනවාගෙන දකින ධර්මයක් දේශනා කරන ශාස්ත්‍රවරයෙක්, මේ අංගෙන් යුක්ත ශාස්ත්‍රවරයෙක් නේව අතීතංසේ සමනුපස්සාම, අතීතයේ හිටියේ නැහැ. නපණේතරහි, දැන් කාලේ දකින්නත් නැහැ. අඤ්ඤත්‍ර තේන භගවතා, ඒ භාග්‍යතුන් වහන්සේ හැර වෙන කවුරු නැහැ. එහෙනම් ඒ භාග්‍යතුන් වහන්සේ හැර නිර්මල ආකාරයට මෙවැනි ආකාරයට නිවන් මඟ කියන දෙවියෙක් නැහැ. මේ ආකාරයට නිවන් මඟ කියන බඹෙක් නැහැ. මේ ආකාර නිවන් මඟ කියන ලෝකෙ වෙන කවුරුවත් නැහැ.
එතකොට ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ තුළ තියෙන ගුණයක්. පළවෙනි ගුණේ මොකද? මහා කරුණාව දැක්කනේ. දෙවෙනි ගුණේ මොකද්ද? මනාකොට ධර්මය වදාරන ලද බව. බලන්න මේ දෙවිවරු ගුණ අල්ලගෙන තියෙන ආකාරය. ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ මෙනෙහි කළ සංදිවුදු ඒ ගුණ ගොනු කරගෙන තියෙන හැටි. මේ විදිහේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා ඒ ගුණ ටික ගොනු කරන් තියෙන හැටි. මිනිස්සුයෙකුට පුළුවන් ද මෙහෙම ගොනු කරගන්න? මිනිස්සුයෙකුට මෙහෙම ගොනු කරගන්න හැකියාවක් නැහැ. වර්තමාන මිනිස්යාට නෑ, ඉස්සර නම් හිටියා. ඊළඟට සක්දිවුදු කියන තුන්වෙනි කාරණේ, ඉදං කුසලාන්ති කෝපන තේන භගවතා සුපඤ්ඤත්තං. භාග්‍යවතුන් වහන්සේ විසිනුයි මනාකොට පණවන ලද්දේ පැහැදිලි කළ දුන්නේ මේවා කුසල්ය. මේවා කුසල් කියලා බුදුරජාන් වහන්සේ කියන පණල දුන්නේ. උන්වහන්සේ කුසල් විතර නෙමෙයි, කුසල් මුළු කුසලයට මුල් වෙච්ච කාරණාත් පණල දුන්නා. මොනවද කුසල් මුල්? අලෝභ, අද්වේෂ, අමෝහ. කුසල් මොනවද? දස කුසල්. මොනවද කුසල්? සතුන් මැරීමෙන් වෙන්වීම, සොරකමෙන් වෙන්වීම, කාමවරදව හැසිරීමෙන් වෙන්වීම, බොරු කීමෙන් වෙන්වීම, කේලාම් කීමෙන් වෙන්වීම, පරුස වචනයෙන් වෙන්වීම, හිස් වචනයෙන් වෙන්වීම, අන්සත් දේට ආසා නොකිරීම, මෛත්‍රී සිත්තෙන් යුක්තවීම, සම්මාදිට්ඨිය යුක්තවීම. මේවා මොනවද? දස කුසල්. එතකොට බුදුරජාන් වහන්සේ තමයි මේවා දස කුසල් කියලා පෙන්වා වදාළේ. ඊළඟට ඉදං අකුසලන්ති සුපඤ්ඤත්තං, මේවා අකුසල් කියලා බුදුරජාණන් වහන්සේ තමයි මනාකොට පෙන්වා දුන්නේ. මේවා අකුසල්, මේවයින් වළකින්න, මේවා කරන්න එපා. මොකද ඒ අකුසලයට ඇදගෙන යන අකුසල මුල් තුනක් බුදුරජාණන් වහන්සේ වදාලා. මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ තුනෙන් කියනවා ප්‍රාණඝාතය, සොරකම, වැරදිකාම සේවනේ, බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, අනුසතු දෙයට ආසා කිරීම, පටිගය, වෛරය, ක්‍රෝධය, මිත්‍යා දෘෂ්ටිය. මේ සියල්ල හටගන්නේ අකුසල් මූලයන්ගෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමයි මේ ඔක්කොම පහදලා දුන්නේ. ඉදං සාවජ්ජං, මේ තමයි වැරදි සහිත දේ. ඉදං අනවජ්ජම්, මේ තමයි නිවැරදි දේ. ඉදං සේවිතබ්බං, මෙය සේවනය කළ යුත්තේය. ඉදං නසේවිතබ්බං, මෙය සේවනය නොකළ යුත්තේය. ඉදං හීනං, මෙය හීන පහත් දෙයකි. ඉදම් පණීතං, මේ ප්‍රණීත දෙයකි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ නෙමෙයිද ප්‍රථම ධ්‍යානෙ පෙන්වා දුන්නේ? දෙවනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, සතරවෙනි ධ්‍යානෙ, අනේ විශේෂ ඥාන, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ ඔක්කොම උන්වහන්සේනේ පෙන්ලා දුන්නේ. එතකොට ඉදං කන්න සුක්ඛ සප්පටි භාගන්ති සුප්පඤ්ඤත්තං. ඒ වගේම මේ තමයි මේ අකුසලයට සමාන දේවල්, මේ තමයි කුසලයට සමාන දේවල් කියලා බුදුරජාණන් වහන්සේ තමයි පෙන්වා දුන්නේ. ඉතින් මේකේ සංදිවුදු කියනවා, මේ ආකාරයට කුසල් ගැන, අකුසල් ගැන, වැරදි සහිත දේ ගැන, නිවැරදි දේ ගැන, සේවනය කළ යුතු දේ ගැන, සේවනය නොකළ යුතු දේ ගැන, හීන දේ ගැන, ප්‍රණීත දේ ගැන, මේ කන්න සුක්ඛ පටිභාග ධර්මයන් ගැන පණවන්නා වූ යම් කිසි කෙනෙක් ඇද්ද, මේ අංගෙන් යුක්ත වූ වෙන කෙනෙක්, වෙනස් ශාස්ත්‍රවරයෙක් අතීතිත් නෑ කියනවා, මේ කාලෙත් නෑ කියනවා. ඉන්න එකම ශාස්ත්‍රවරයා කවුද? බුදුරජාණන් වහන්සේ පමණයි කියනවා, භාග්‍යවතුන් වහන්සේ පමණයි කියනවා. ඒතර දැන් භාග්‍යවතුන් වහන්සේ ගැන මේ විදියට විස්තර විභාග කළා. දැන් බලන්න මේ සද්දිවුදු තමන්ගේ මට්ටමින් තමන් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පැහැදුණු ආකාරය, තමන් ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි
පැහැදුණු ආකාරය මේ දෙවිවරුන්ට කියන්නේ තව සතුට වීමට. දැන් බලන්න එතකොට ඒ විදිහට දැන් සද්දින්දු පැහැදිච්ච පළවෙනි කාරණේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන කවුරුවත් නැහැ කියනවා, මේ ලෝක කිසි දෙවියෙක් නැහැ කියනවා. දැන් සාමාන්‍යයෙන් අපි සම්මත කරගෙන දෙවිවරුන්ගේ ස්වභාවය මොකද්ද? දැන් ලෝකේ සම්මත දෙවිවරුන්ගේ ස්වභාවය මොකද්ද? අපි උන්නාන්සිලාට පැහැදිලා පුද පූජා තියාගෙන ඉන්නකම් හොඳයි. ඒ පොරොන්දු ඉෂ්ට කරේ නැත්තම් අපිට බැට දෙනවාද නැද්ද? ඒක තමයි. දැන් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිසි දෙවියෙක් නැහැ කියනවා. බොහෝ ජනයාට හිතවත් වූ, බොහෝ ජනයාට සැපේ සලසන, ලෝකානුකම්පාවෙන් යුතු, දෙවියන්ගේ මිනිසුන්ගේ හිතසුව කැමති දෙවියෙක් නැහැ, බ්‍රහ්මෙක් නැහැ, වෙන මාරයෙක් නැහැ, වෙන කවුරුන් නැහැ කියනවා. එක්කෙනා ඉන්නේ. කවුද? ඔව්, ඒ අපගේ බුදුරජාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ කියලා මේ සක්දිවදු පැහැදුනා. ඊළඟට සක්දිවදු පැහැදිච්ච දෙවෙනි කාරණේ මොකද්ද? ධර්මය ගැන. ධර්මය ගැන පහදින්න පුළුවන්ද මේ විදියට? ධර්මයේ දන්නේ නැතු, ධර්මයේ දන්නේ නැතු මේ විදියට පහදින්න බෑ. ධර්මයේ දකින්න නැතු මේ විදියට පහදින්න බෑ. මොකද මේ ධර්මයේ දැකලා මෙබඳු ආකාරي නිකන් මේ කියන්නේ ඕපනායක වූ ධර්මයක් දේශනා කරන ලද, තමා තුළට පමුණවා ගත යුතු මෙවැනි ධර්මයක් පවසන ලද ශාස්ත්‍රූවරයෙකු, මේ ගුණයෙන් යුතු ශාස්ත්‍රූවරයෙකු වෙන නෑ කියනවා. එහෙනම් මේ සක්දෙවිඳු කියන්නේ නිකං කෙනෙක් නෙමෙයි. නිකං මෝඩ පහේ කෙනෙකුට, නැත්තම් පුතජන කෙනෙකුට මෙහෙම කියන්න බෑ. ඊළඟට කියනවා මේ විදියට මේ කුසල්, මේ අකුසල්, මේ වැරදි, මේ නිවැරදි දේ, මේ සේවනය කළ යුතු දේ, මේ සේවනය නොකළ යුතු දේ, මේ හීන දේ, මේ ප්‍රණීත දේ ආදී වශයෙන් හරියටම මේ හොද නරක, කළ යුතු දේ නොකළ යුතු දේ පැහැදිලිව ප්‍රකට වන ආකාරයට මනාකොට පෙන්වා දීපු වෙන ශාස්ත්‍රවරයෙක්, මේ අංගෙන් යුක්ත වෙන ශාස්ත්‍රවරයෙක් අතීතෙත් හිටියේ නෑ, දැනුත් නෑ කියනවා. දැන් හරි, දැන් බුදුරජාණන් වහන්සේ පිරුණම් පාල මෙතෙක් කල් වෙනවනේ. අපිට මේ යන්තම් මේ ගුණයන් ගෑවිච්ච කෙනෙක් හොයාගන්න තියෙනවද? කවුරුවත් නැහැ. කිසි කෙනෙක් නැහැ. එතකොට අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ ඒකාන්තයේම බුදුරජාණන් වහන්සේ සතු, උන්වහන්සේටම අදාළ, උන්වහන්සේ තුල විතරක් පවතින ගුණාංගයන්. ඊළඟට දේශනා කරනවා සක්දෙවිඳු, සුප්පඤ්ඤත්තා කෝපන තේන භගවතා ශාවකාණං නිබ්බාන ගාමිනී පටිපදා. ඊට පස්සේ කියනවා ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් තමන්ගේ ශ්‍රාවකයන්ට නිර්වාණයට යන ප්‍රතිපදාව මනාකොට පහදලා දුන්නා කියනවා. නිර්වාණය සාක්ෂාත් කරන ප්‍රතිපදාව මනාකොට පහදලා දුන්නා කියනවා ශාස්ත්‍රුන් වහන්සේ. සංසන්දති නිබ්බාණංච පටිපදාච. ඒ පහදලා දීපු නිවන්ට යන ප්‍රතිපදාව පහදලා දීපු එකේ ඒ ප්‍රතිපදාව නිර්වාණයට, අමාමහා නිවනට මනාව ගැලපෙනවා කියනවා. අමාමහා නිවනත් ප්‍රතිපදාවට ගැලපෙනවා. මොකද්ද ප්‍රතිපදාව? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනාකොට නිවනට ගැලපෙනවා කියනවා. නිවන ආර්ය අෂ්ටාංගික මාර්ගයට මනාව ගැලපෙනවා. ඒ මොකක් වගේද? සීතාපි නාම ගංගෝදකං. ඒක හරියට කොහොමද? ගංගා නදියේ ජලයේ යමුනෝදකේන, යමුනා නදියේ ජලයට මනාව ගැලපෙනවා. සංසන්දති සමේති. මනාව ගැලපිලා එකට එක්කාසු වෙලා යනවා වගේ බුදුරජාණන් වහන්සේ පණවපු ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවනට මනාව ගැලපිලා යනවා කියනවා. ඒ කියන්නේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනාවකට කෙනෙක් ප්‍රගුණ කළොත් එයා යන්නේ කෙලිම කොහෙද? නිවන කරා. එයා වෙන කොහෙවත් යන්නේ නැහැ. නිවනට මනාව ගැලපෙන එකක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට දැන් බලන්න මේ කොච්චර පැහැදිලිවකින්ද මේ සක්දෙවිඳු ඉන්නේ. ඊට පස්සේ කියනවා
ఏమేమ సుపన్యత్త తేన భగవత శ్రావకాన నిబ్బానగామని పటిపదం సంతంతతి పటిపదాచ. ఏ నిషా మే వగీమైకేనో బుద్ధురజానన్ వహన్సే తమంగి శ్రావక అంట నిర్వాణేట పమునువన నివన కరా గెనయన యం ప్రతిపదావక్ వదాలాద. ఏ ప్రతిపదావ నివన సమగ మనాకుట ససందియనవ. నివన నివనట మనాకుట ససందియనవ. ఏకనే ద శకోపదిని కన్నమే నంగారేస్తన మార్గే ద వినకినిక్ నంగ అపట మే దే కరండకివ మే దే మే ప్రతిఫల లబినగు నమత అపట తీరేన్నే మేక కలు మేక లబిన్ని కొహమద కేలా అపట ఏ జాతి ప్రశ్న అట గన్నేద్ద మడ మతకే మమ్ మే ధర్మారి హోయ యన కాల ఏక ఆరణకట గియా ఏ హాదురు మడ కివ ఆ ఓయాట నివన్న అబోధ కరన్న పులువన్ హెబై మం కీన హెటిట హెటియో మం మొకద్ద కేలే ఓయాగే అతుత్ బెందల కకులుత్ బెందల ఎసుత్ బెందల కటత్ బెందల ఎహిమ మం గెనియని నివనట కివ మమ తనీయమ కల్పనాగల యకుడు మీక పుదుం ప్రతిపదవన్నోయ్. ఏయ్ అతుత్ బెందల కకులుత్ బెందల కటత్ బెందల ఎసుత్ బెందల ఎదుగోట ఏక ఏ కియన్నా ప్రతిపదవట గెలపెనోద గెలపెన్నే ඉතින් අම්මන් ගියේ නෑ මං හැරිලා ආවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපදා මොකද්ද මේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මනාකොට නිවනට ගැලපෙනවා. නිවනත් එක්ක සැසඳී යනවා. එතකොට බලන්න මේ සක්දිවුඳු ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි මොනතරම් පැහැදීමකින් යුක්තයිද? මොනතරම් පැහැදීමකින් යුක්තයිද? අද කාලේ මිනිස්සුන්ව හරි අමාරුයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ පහදවන්න. මම දන්නවා ඒ සමහර වෙලේ ටික කාලයක් මේ ධර්ම පාඩම් ඉගෙනගෙන ඔන්න කවුරු හරි කියනවා ආන් අතනට යන්න අන්න අසවල අනාගාමී වෙලා එතනට එන අයට මේ මාර්ගඵල දෙනවා. ඉතින් මේ හැවිල්ල කියනවා මේ මෙතන අපි ඉගෙන ගන්න එක විතරයි කරන්නේ. අන්න අසවල තැනට යමං ගියාම අසවල මගඵල දෙනවා. ඔන්න වැයන් අරන් යනවා කට්ටියත් එකතු කරන් මගඵල ගන්න. ටික කාලයක් ඉන්නවා. ඉතින් එක එක්කෙනා එක එක විදිහට කියනවා දැන් මම සෝවන් කොලා. කාලයක් යනකොට තේරෙනවා මොකක්වත්ම නැහැ. තමන් ඉන්නේ හිත හිමීටවිල්ල මුල්ලකින් ඉන්නවා. ඊට පස්සේ ඒ මොකද මේ පැහැදිලා නැහැ. ප්‍රතිපදාව ගැන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පැහැදිලා නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නොපැහැදී වාසය කරාම ඉන්නේ සැකෙන් යුක්තව. සැකෙන් යුක්ත වෙන්නේ. එහෙනම් මේකේ තියෙන්නේ නිකම්ම නිකම් කීමක් නෙමෙයි, මාර්ග ප්‍රතිපදාවකුත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඉක්මනට නිවන් අවබෝධ කරන්න මහණෙනි නිවන් අවබෝධ කරන්න කියලා කිව්වේ නෑ. මහණෙනි ඉක්මනින් ප්‍රතිපදාවිය දෙන්න කිව්වා. කියලා මොකද්ද කළේ? ප්‍රතිපදාව පෙන්වා දුන්නා. ප්‍රතිපදාවේ මනාකොට යෑමෙන් නිවන කරා ගියා. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ මනාකොට පණවන ලද දෙයක් තමයි නිර්වාණගාමි ප්‍රතිපදාව. ඉතින් මේ සක්දිවුඳ කියනවා ඒවං නිබ්බාන ගාමිනිය ප්‍රතිපදාය පඤ්ඤාපේතාරං. මෙවැනි වූ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව දේශනා කරනු ලබන කෙනෙක් ඉමිනා පංගේන සමන්නාගතං සත්තාරං. මේ අංගෙන් සමන්විත වූ ශාස්ත්‍රවරේ නේව අතීතංසේ සමනුපස්සාමි. අතීතයේ දකින්න ලැබුණේ නෑ. න පනේතරහි මේ කාලෙත් නෑ. අඤ්ඤත්‍ර තේන භගවතා ඒ භාග්‍යතුන් වහන්සේ හැර වෙන කවුරුවත් නෑ කියන. වෙන කවුරුවත් නෑ කියන. එතකොට දැන් බලන්න එහෙනම් වෙන මේ ලෝකෙ කිසි දෙවියෙක් නෑ. මනාකොට නිර්වාණයත් නිර්වාණගාමිනී ප්‍රතිපදාවත් මනාකොට සම වෙන ආකාරයට පණවන වෙන කිසි දෙවි කෙනෙක් කිසි බ්‍රහ්මයෙක් කිසි මාරේ කවුරුවත් නැහැ. අනික මේක කියන්නේ මිනිස්සෙන් නෙමෙයි. මේ කියන්නේ කවුද? දෙවියෙක් කියන්නේ. දෙවියෙක් කියන්නේ මේ දිව්‍ය ලෝකේ කතාවනේ ධර්මයේ. දැන් එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා අහලා දෙවිවරුන් දිව ලෝකේ තමයි අභිධර්මයේ දේශනා කළේ. නමුත් මේ දෙවිවරු කතා වෙන්නේ මේවා. දැන් දෙවිවරු කතා වෙන්නේ මේ මනුස්ස ලෝකේ අපි කතා වෙන දෙයමයි. මිනිස් වාස මනුස්ස ලෝකේ කතා වෙන දේ අතහැරලා
දිවි ලෝකෙ කතා කරපු අභිධර්මෙ කතා කර කර ඉඳයි. මනුස්ස ලෝකෙ කතා කරපු එක දෙවිවරු කතා කර කර ඉන්න පද්ධති මාරු වෙලා. ඒකයි. දැන් බලන්න මේ දැන් මේ මනුස්ස ලෝකේ අපි කතා කළ යුතු විදිහට නේ මේ දෙවිවරු කතා කරන්නේ. ඊළඟට සග්දේන්දු කියනවා අබිනිපන්නෝ කෝ කෝපන තස්ස භගවතු ලාභෝ කියනවා. ඒ අපගේ භාග්‍යතුන් වහන්සේට ලාභෝ අබිනිපන්නෝ බොහෝ ලාභ සත්කාර ලැබුණා. අබිනිපන්නෝ සිලෝකෝ බොහෝ කීර්ති ප්‍රශංසා ලැබුණා. බුදුරජාණන් වහන්සේට බොහෝ ලාභ සත්කාර ලැබුණා, බොහෝ කීර්ති ප්‍රශංසා ලැබුණා. යවමඤ්ඤේ කත්ත්‍යා සම්පියායමාන රූපා වේරන්ති ක්ෂත්‍රී රජවරුන්ගේ පටන් අපි ගත්තොත් ඔන්න සේනිය මගධාධිපති සේනිය බිම්බිසාර, කෝසලාධිපති රජු පසේනදී කොසල්, ඊළඟට අනිත් ප්‍රාදේශීය රජවරු සියලු දෙනාම පැහැදිලා හිටියේ කාටද? ඒ ක්ෂත්‍රී රජවරුන්ගේ පටන් අනන්ත දේව මනුෂ්‍ය බ්‍රහ්මාදී පිරිස් බුදුරජාණන් වහන්සේටම ප්‍රශංසා කර කර හිටියා. නමුත් බලන්න තත්ත්වේ විගතමදෝ කෝපනසෝ භගවා විගතමදෝ භාගතුන් වහන්සේ කිසි මත්වීමක් නැතුව ඒ කිසි දෙයකට මත්වීමක් නැතුව ආහාරං ආහාරේති භාගතුන් වහන්සේ සාමාන්‍ය චාරික පිණ්ඩපාත චාරිකාව ගිහලා දාන පොඩ්ඩක් අරන් වළඳලා ඉන්නවා. ඒ මත්වීමෙන් බැහැර වෙලා විගත මද කියන්නේ එක මත්වීමෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ මේ දානි වණදල වාසය කළා. ඒවං විගත මදං ආහාරං ආහාරේමානං මේ වගේ මේ මත්වීම බැහැරකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලින් ආ මත්වීම බැහැරකොට දන් වැළඳූ මේ අංගෙන් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතීතයේ දකින්නෙත් නැහැ. වර්තමානයේ දකින්ටත් නෑ. දකින්වනම් එකම එක්කෙනයි, කවුදේ? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. දැන් බලන්නකො සග්දේවිඳුගේ ඥානෙ. සග්දේවිඳුගේ ඥානෙට පුළුවන්ද ඕගොල්ලන්ට අහලකට අලුකු තියන්ද? පුළුවන්ද? බෑ. අහලකට කෙට්ටු වෙන්න බෑ. මේ වර්තමාන මිනිස්සුන් මෝඩකමේ කිඳා බහිනවා. බලාගෙන ඉඳිද්දි මෝඩකමේ කිඳා බහිනවා. අහංකාරකමෙන් කොඩි උස්ස උස්ස ඉන්නවා බලාගෙන ඉඳිද්දි. නමුත් බලන්න මේ සග්දේවිඳු කොච්චර ලස්සනට තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ තෝරගෙන ඉන්නවාද කියන මෙවැනි අංගෙන් සමන්විත ශාස්ත්‍රවරේ අතීතේ දකින්නෙත් නැහැ, වර්තමාන දකින්නෙත් නැහැ, මේ බුදුරජාණන් වහන්සේ පමණයි කියන. දැන් ඒ කිව්වේ පස්වෙනි කරුණ. හයවෙනි කරුණ ලද්ද සහායෝ කෝපනසෝ භගවා සීකානංචේව පටිපන්නානං ඛීනාසවානංච උසිතවතං කියනවා. මේ ඒ භාග්‍යතුන් වහන්සේ සහාය ලැබුවා. කාගෙන්ද සහාය ලැබුවේ? සෛක්ෂ භික්ෂූන්ගෙන්. සෛක්ෂ කිව්වේ සේක හික්මෙන්නා වූ කිව්වේ සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඵලලාභී ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාගෙනුත් කීනාසවානංච වුසිතවතං වසන ලද බඹසර ඇති ක්ෂීනාශ්‍රව කිව්වේ රහතන් වහන්සේලා, ආශ්‍රවක්ෂය වූ රහතන් වහන්සේලාගෙන් සහාය ලැබුවා කියනවා. මොකීටද සහාය ලැබුවේ? ධර්මප්‍රචාරයට. ඇයි? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය නිමිති ධර්මයේ පැතිරවීම බුද්ධ කෘත්‍යය. ඒ බුද්ධ කෘත්‍යයට තමයි සහාය ලැබුවේ. කොහොමද සහාය ලැබුවේ? බුදුරජාණන් වහන්සේ වදාළ දේශේත භික්ඛවේ ධම්මං. ඒතර බුදු කෙනෙක් තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ තමන්ගේ කාර්යය කරන්න කියලා ශ්‍රාවකයන්ට පැවරුවා. දේශේත භික්ඛවේ ධම්මං. ආදි කල්යාණං මජ්ජි කල්යාණං පරියෝසාන කල්යාණං කේවලං පරිපූර්ණං පරිශුද්ධං බ්‍රහ්මචර්යං පකාශේත. මුලමෙද අග පිරිපුන් පරිශුදු පරිපූර්ණ නිවම්මක පවසන්න බුද්ධ කෘත්‍ය කරන්න කියලා තමයි ශ්‍රාවකයන්ට කිව්වේ.
එතකොට මේ ශ්‍රාවක පිරිස රහතන් වහන්සේලා මාර්ගඵලලාභින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කරගෙන ගියා. එතකොට ඒක භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ කෘත්‍යර නෙමෙයිද සහාය ලැබුණේ? බුද්ධ කෘත්‍යර සහාය ලැබුණා. ඒ සහාය ගත්තේ බුදුරජාණන් වහන්සේ මාර්ග ප්‍රතිපදා පෙන්නලා ශ්‍රාවකයන්ට කියා දීලා. නමුත් මේක කියනවා, ඒ නමුත් ඒ කියන්නේ දැන් රහතන් වහන්සේලා නිවන් මඟ දේශනා කරගෙන යනවා හැමතැනම. අවශේෂ මාර්ගඵලලාභිනුත් නිවන් මඟ කියාගෙන යනවා. එතකොට කවුරු කළ යුතු දෙයක්ද ඒ කරගෙන යන්නේ? භාග්‍යවතුන් වහන්සේ කළ යුතු දේ, බුදුරජාණන් වහන්සේගේ කාර්යය තමයි ඒ කරගෙන යන්නේ. ඒ කරගෙන යද්දී තේ භගවා අපනුජ්ජ ඒකාරාමතං අනුයුත්තෝ. එතකොට භාග්‍යවතුන් වහන්සේ ළඟට ඒ සංඝ පිරිස පිරිවරාගෙන හිටියත්, ඒ හැමතැනම දේශනා කරගෙන ගියත් භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගෙන් වෙන් වෙලා ඉන්නවා. දැන් මං අරහෙට ශ්‍රාවක භික්ෂුන් යව දැන් මක් කරනවත් දන්නේ නැහැ, කොහොමද ධර්ම ප්‍රචාරය මොන විදිහට කරනවත් දන්නේ නැහැ. හා එන්න දැන් කොහොමද, එහේ මුකුත් නැවෙන් වෙලා ඉන්නවා. කොහොමද වෙන් වෙලානේ? ඒකාරාමතං අනුයුක්තෝ හුදෙකලා සිතින්, තනි වූ සිතින්, සමාපත්තිය තුල, අරහත්ඵල සමාපත්තිය තුල, නිවන තුල තනි වූ සිතින් බුදුරජාණන් වහන්සේ ඉඳලා තියෙන්නේ. අර ශ්‍රාවක සංඝයා පිරිවරාගෙන වාසය කළා කියලා ශ්‍රාවක සංඝයා කෙරෙහි විසිර වූ සිතින් නෙමෙයි, තමන්ගේ ශ්‍රාවක පිරිස කෙරෙහි විසිර වූ සිතින් නෙමෙයි ඉඳලා තියෙන්නේ, තනි වූ සිතින්. ඒවං ඒකාරාමතං අනුයුත්තං, මෙවැනි හුදෙකලා සිතකින් යුක්තව සිටින ඉමිනා පංගේන සමන්නාගත, මෙවැනි මේ කී අංගයෙන් යුක්ත වූ සත්තාරං ශාස්ත්‍රුන් වහන්සේ නේව අතීතංසේ සමනුපස්සාමි. අතීතේ නම් මම දැක්කේ, අපි දැක්කේ නෑ කියනවා. න පනේතරහි, මේ කාලෙත් එහෙම කෙනෙක් දකින්ද නෑ කියනවා. අඤ්ඤත්‍ර තේන බං, ඒ භාග්‍යතුන් වහන්සේ අර කවුරුත් නෑ කියනවා. එහෙම ඒ භාග්‍යතුන් වහන්සේ අර වෙන කවුරුත් නෑ කියනවා. ශ්‍රාවක පිරිස මොන තරම් හිටිය ශ්‍රාවක පිරිස කෙරේ හිත විසිරුවලා නැහැ කියන. තමන් අවබෝධ කරගත්තු ධර්මයේ තුල තමයි හුදෙකලා ඉඳලා තියෙන්නේ, හිත පවත්ලා තියෙන්නේ. එතකොට බලන්න මේ සද්දෙවිඳු මේක ගලපගෙන තියෙන ලස්සන මොනතර ලස්සනට මේ ධර්මයේ. දැන් සද්දෙවිඳු කියලා කියන්නේ අධික කාම සැප විඳින දෙවියෙක් නෙමෙයිද? දිව්‍ය අප්සරාවෝ ඊළඟට ඒ නොයේ දිව්‍ය කර්තව්‍ය තියෙනවා, දෙවියන්ට දෙවියා විසින් කළ යුතු දේවල් තියෙනවා. ඊළඟට දිව්‍ය රාජ්‍ය දෙහික අධිපතියේ චාතුර්මහරජිකේ ප්‍රශ්නත් තියෙන එතනට, තෞතිසාය ප්‍රශ්නත් තියෙන එතනට. ඉතින් ඒවට මොන දෙන්න ඕනේ? ඒ ඔක්කොම කතා කරමින් ඉන්න අතරේ දෙවියන් අතරේ අසුරයන් අතරේ යුද්ධ හට ගන්නවා. ඒවට මොන දෙන්න ඕනේ? ඒ ඔක්කොම මැද්දින් බලන්න ශාස්ත්‍රඥ වහන්සේ සරණ ගිහින් ඉන්න ලස්සන, මනාකොට සරණ පිහිටවාගෙන ඉන්න ලස්සන. එතන මේ සද්දෙවිඳු දිවි පුදා බුදුන් සරණ ගිය කෙනෙක් නෙමෙයිද? දිවි පුදා බුදුරජුන් සරණ ගිය කෙනෙක්. ඔන්න අපිට ගන්න තියෙන හොඳ ආදර්ශයක්. අපි නිකම් සෝබණේට සරණ ගිහිල්ලා නම් කිසි වැඩක් නැහැ. මේ ජීවිතේ කිසිම තීරණාත්මක, තමන්ගේ ජීවිතේ තීරණාත්මක මනසන්දියක් වෙන්නේ නැහැ. සසර ගමනේම එක්තරා අවස්ථාවක් වෙයි. දැන් මේ සසර ගමනේම එක්තරා අවස්ථාවක් වෙයි. සමහර විට තිබුණටත් වඩා සංසාරේ බැරෙරුම් වෙයි. ඒකයි හත්වෙනි කරුණ. සද්දිවිඳු කියනවා, යථාවාදී කෝපනසෝ භගවා තථාකාරි කියන සද්දිවිඳු කියනවා, ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ පවසන්නේ යම්සේද ඒ ආකාරයෙන්ම කරනසේක. ඒ කියන්නේ උන්වහන්සේ යමක් පවසන සීක්ද, ඒ පවසන දේ කරන සීක. ඒ කියන්නේ කටින් කියලා නොකර ඉන්නේ නැහැ. යථාකාරී තථාවාදී යමක් කරන සීක්ද, ඒ කරන දේම පවසන සීක. එතකොට කියන දේ කරනවා, කරන දේ කියනවා. ඒක තමයි උන්වහන්සේගේ ලක්ෂණය, උන්වහන්සේගේ ජීවිත පුරා තිබිච්ච පැහැදිලි සලකුණක්. ඉති යථාවාදී තථාකාරී මේ ආකාරයට කියන දේ කරන,
කරනදේ කියන මෙබඳු ධර්මානුධර්ම ප්‍රතිපදාවට පිළිපන් මේ මෙකී ගුණාංගෙන් යුක්ත ශාස්ත්‍රූවරයෙක් අතීතයේ දකින්නේ මේ කාලෙත් නෑ. ඒ අඤ්ඤත්‍ර තේන භගවතා ඒ භාග්‍යවතුන් වහන්සේ හැර කවුරුත් නෑ කියනවා. එහෙනම් අනිත් බොහෝ දෙනාම කියන්නේ එකක්, කරන්නේ තව එකක්. කරන්නේ තව එකක්, කියන්නේ තව එකක්. යථාවාදී තථාකාරී, තථාවාදී යථාකාරී කියන මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යුක්ත වූ ශාස්ත්‍රූන් වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේ හැර වෙන කවුරුවත් දකින්නේ නැහැ කියලා. එහෙනම් දෙවිවරුත් කියන්නේ එකක්, කරන්නේ එකක්. කරන්නේ එකක්, කියන්නේ එකක්. මිනිසුත් එහෙමයි. නමුත් ධර්ම මාර්ගයට පිළිපන් ධර්මානුධර්ම ප්‍රතිපදාන්ති ශ්‍රාවක වෙන්නේ. නමුත් ඉන් අග්‍ර කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ වචනේ කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ. මතකනේ පිරිනුවන් පාන්න උන්වහන්සේ තීරණය කරපු වෙලාවේ මාර්යා ඇවිල්ලා ආර්දනා කරන්න පිරිනුවන් පාන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? මාර්යෙන් උඹ උත්සාහ ගන්න ඕනේ නැහැ, ඔය හැටියට මම තා මාස 3කින් පිරිනුවන් පාන්නම් කිව්වා. එතකොට මහා පොළොව සෙලවුණා නෝයි. එතකොට ඒ බුදුරජාන් වහන්සේ මාර්යා සමග කරපු කතා බහ ඇහුනේ නැහැ ආනන්ද ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ දුගුණ ඇවිල්ලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරි වැඩේ උනේ මේ මහා පෘථුවිය හෙල්ලුම් කාලා ගියා, මේ සලිත වෙලා ගියා, මොකද්ද මේ කියලා ඇහුවා. ඉතින් බුදුරජාන් වහන්සේ කිව් බදාලා, ආනන්දේ කරුණ වටක් තියෙනවා, මෙහෙම මෙහෙම මහ පොළොව හෙළවෙන යම් දවසක තථාගතයන් වහන්සේ ආවි සංස්කාර අත්තරිනවාද එදුගුරත් ඕක වෙනවා කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගත්තා, එහෙනම් මේ තථාගතයන් වහන්සේ ආයු සංස්කාරේ අත්හැරියා. එතකොට ආනන්දයන් වහන්සේ මොකද්ද කියා හිටියේ? කිව්වා, තිට්ඨතු බන්ති භගවා කප්පං, භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා, දෙවි මිනිසුන්ට හිත සුව පිණිස අනුකම්පා කරලා වැඩ ඉන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ආයේ දෙවෙනි පාරක් කියා හිටියා, ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි පාරක් කියා හිටියා, ප්‍රතික්ෂේප කළා. හතරවෙනි පාරක් කියා හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරන් ඇහුවා, සද්ධහසි ආනන්ද තථාගතස්ස බෝධින්, ආනන්දේ ඔබ තථාගතයන්ගේ අවබෝධය අදහනවාද? එහෙමයි ස්වාමීනි කිව්වා. ඊට පස්සේ කෝ තථාගතයන් වහන්සේට වචන දෙකක් නෑ කිව්වා. වමාරපු දෙයක් ආයේ ගිලින්නේ නෑ කිව්වා. වමාරපු දෙයක් ගිලින්නේ නෑ කිව්වා. වමාරුවා කිව්වා, ආයු සංස්කාරය අතෑරියා, ආය ගන්නෑ කිව්වා. බලන්න එතකොට යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. එතකොට ඒ ගුණෙන් යුක්ත ශාස්ත්‍රඥ වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ අර දකින්නේ නෑ කිව්ව වෙන කෙනෙක්ව. ඊළඟට සක්දිවිඳු කියනවා, තින්න විචිකිච්ඡෝ කෝ පනසෝ භගවා විගත කතං කතෝ. දර භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ තමන් වහන්සේ ආબોධ කරපු ධර්මයේ කෙරෙහි සැකෙන්ද? තින්න විචිකිච්ඡෝ, සැකෙන් ඈතර වෙලා හිටියේ. විගත කතං කතෝ, කෙසේද කෙසේද කියන විමතිය බැහැර කළා හිටියේ. ඒ කොහොමද උන්වහන්සේගෙන් ඒක බැහැර වුනේ? උන්වහන්සේට තිබුණා තමන් වහන්සේ තුළ උපදවාගත්තු විශිෂ්ට වූ ඥානයක්. ඒ විශිෂ්ට වූ ඥානෙන් නෙමෙයිද ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයාගත්තේ? විශිෂ්ට වූ ඥානෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙනකොට උන්වහන්සේට කලින් සැක තිබුණේ නැද්ද? මේක කළොත් හරියයිද, මේක කළොත් හරියද කියකේ දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්වහන්සේ නානා ප්‍රකාර තවුස්දම් කළාද නැද්ද? ඒ නානා ප්‍රකාර තවුස්දම් වරත චර්යාවල යෙදුනේ සැකේ නිසා. යම් දවසක උන්වහන්සේ විශිෂ්ට ඥාණය තුලින් තමන් වහන්සේ තුළ උපදවගත්තු විශිෂ්ට ඥාණය තුලින් ආර්ය මාර්ගයේ කෙරෙහි නිසක බවට පත් වුණාද? ඒ වෙලින්දල උන්වහන්සේට සැකේ ප්‍රශ්නයක් තිබ්බද? නෑ.
කෙසේද කෙසේද කියලා උන්වහන්සේක හිත විමුතියකට පත් වෙච්ච මොහොතක් තිබ්බද? නෑ, කිසිවක් නෑ. කියන තථාගතයන් අපගේ භාග්‍යවතුන් වහන්සේ සැකෙන් තොරව වාසය කරනවා. පරියෝසිත සංකප්පෝ, පරියෝසිත සංකප්පෝ කිව්වේ බලාපොරොත්තු ඉෂ්ට වූ සිතින් වාසය කරනවා. උන්වහන්සේට බලාපොරොත්තු ඉෂ්ට වුණා. උන්වහන්සේගේ බලාපොරොත්තු ඇති වුණානේ බෝධි මූලයේදී. මොකක්ද ඇති වෙච්ච බලාපොරොත්තු? මම මේ ධර්මය අවබෝධ කරනවා. අවබෝධ කරන තුරු මම නැගිටින්නේ. මගේ ශරීරයේ ලේමස් සම මේ ඇටනහර සම ඉතුරු වෙතොත් ඉතුරු වේවා, ලේමස් වේලී ඇතොත් වේලී වේවා කියලා අදිෂ්ඨානෙන් උන්වහන්සේ වැඩ හිටියේ. උන්වහන්සේගේ මනෝරථය, බලාපොරොත්තු, අපේක්ෂාව මුදුන්පත් වුණාද නැද්ද? හා, ඒකට තමයි කියන්නේ පරියෝෂිත සංකප්පෝ. මුදුන්පත් වූ අපේක්ෂා ඇති. අජ්ජාසයන් ආදි බ්‍රහ්මචර්යන්, ඒ කිව්වේ නිවනට මුල් වූ කරුණ කෙරේ මනා වූ අවබෝධයෙන් සිටින ඒ ශ්‍රාවකයන් වහන්සේට, ගැන බුදුරජාණන් වහන්සේට මේ ආදි බ්‍රහ්මචර්ය නිවනට මුල් වූ දේවල් ගැන සැකේ නැහැ. මේක මෙහෙම වෙයිද, මේක අරම වෙයිද, මේක මෙහෙම වෙයිද කියලා සැකේ නැහැ. මේ ආකාරයට විචිකිච්ඡාවෙන් බැහැර වූ, විමතියෙන් බැහැර වූ, සම්පූර්ණ කරගත් මනෝරථයෙන්, අදහසින්, බලාපොරොත්තුෙන් යුතු ආදි බ්‍රහ්මචර්යයක මාර්ගයේ කෙරෙහි මනා අවබෝධය ඇති මේ බඳු ගුණයෙන් යුක්ත ශාස්ත්‍රවරයෙක් අතීතයේ දැක්කෙත් නැහැ කියන, මේ වගේ ශාස්ත්‍රවරයෙක් අතීතෙත් නැහැ කියන, මේ කාලෙත් නැහැ කියන, මේ කාලෙත් නැහැ කියනවා, ඒ බුදුරජාණන් වහන්සේ ඇර නැහැ කියනවා. අපි කිව්ව දැන් ඔබට කවුරු හරි කෙනෙක් කියනවා, ඔබ කොයි හරි ගිහිල්ලා කියනවා, ඒක දෙවි කෙනෙක් ගාවට ගිහිල්ලා කියනවා, අනේ දෙවියනේ මට නිවන් අවබෝධ කරන්න මාර්ගයක් කියා දෙන්න කියලා. පුළුවන් කියලාද හිතන්නේ? බෑ. මේ කාලේ එහෙම කරන්න බෑ. කියනවා කියලා කිව්වත් ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් කාටද? බුදු කෙනෙකුට පමණයි. දැන් ලෝකේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඉස්මතු වුණේ. එතකොට ධර්මයේ තුලින් මතු වුණේ. එහෙනම් රහතන් වහන්සේලා කළත් කරලා තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ උන්වහන්සේගේ ධර්මයේ කීම පමණයි. එක්තරා අවස්ථාවක තියෙනවා උත්තර කියලා රහතන් වහන්සේ නමක් බහැදකෙන්නේ සක්දෙවිඳු වෙනවා. ඇවිල්ලා සක්දෙවිඳුට ඒ රහතන් වහන්සේ බණක් කියනවා. දිරණ දේවල් දිරලා යන්න එපා කියලා ලබන්න බෑ. මැරෙන දේවල් මැරිලා යන්න එපා කියලා ලබන්න බෑ. ඊළඟට අනිත්‍ය වෙලා යන දේවල් අනිත්‍ය වෙලා යන්න එපා කියලා ලබන්න බෑ. ඊළඟට කර්ම විපාක ඵල නොදී තියෙන්න එපා කියලා ලබන්න බෑ. මේ ආදි වශයෙන් විස්තර කරනවා ධර්මයක්. එතකොට සක්දෙවිඳු අහනවා, ස්වාමීනි හරියට කියනවායි කියාපු බණ කතාව. ඔබ වහන්සේටම අවබෝධ වෙච්ච එකක්ද ඔය කියන්නේ කියලා අහනවා. මේ කාලේ නම් මොකද දෙන උත්තරේ? හරි දෙවිඳ, මේක මාදුටු දෙයක් කියයි. තමන්වම ඉස්මතු කරගනි. ඒ උත්තර කියන රහතන් වහන්සේ කියනවා, දෙවිඳ ආනනි, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේගේය. මේ ලෝකේ සුභාසිත යමක් ඇද්ද, ඒ සියල්ල බුදුරජාණන් වහන්සේගේය. තමන් අයිතිය ගත්තේ නැහැ, බුදුරජාණන් වහන්සේගේ. උපමාවක් කියනවා, දෙවිය දෙවිඳ යම් තැනක දහන්නේ ගොඩක් තියෙනවා. මිනිස්සුන්ට පණිවිඩයක් හම්බ වෙනවා, ආන් අතන දහන්නේ ගොඩක් තියෙනවා, කැමති කෙනෙක් දහන්නේ අරගෙන යන්න කියලා. ඉතින් මිනිස්සු තම තමන්ගේ පුළුවන්කාරකම අනුව මලු, පැසි, වට්ටි අරගෙන දහන්නේ ගොඩට යනවා. ගිහිල්ලා දහන්නේ අරගෙන එනවා. එතකොට මිනිස්සු අහනවා අතරමඟදී, ෂා, දහන්නේ හම්බ වෙලා කොහින්ද කියලා අහනවා. මං වගා කරපුවා කියලා කියන්නේ. කියන්නේ මොකද්ද? අසවල් තැන දහන්නේ ගොඩක් තියෙනවා. අන්නේ දහන්නේ ගොඩින් මේ දහන්නේ අරගෙන ඉන්නේ. මේක මගේ කුඹුරෙන් කියලා කියන්නේ. ඇයි මගේ කුඹුරෙන් නෙමෙයි. ඒ දහන්නේ ගොඩින් ගේන්නේ. ඒ වගේ කියනවා දෙවිඳාන්නනි, මේ ලෝකේ සුභාසිත යමක් ඇද්ද, එය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයි. අපි එයින් උපට උපටා කතා කරමු. කවුද මේ කියන්නේ?
රාතන් වහන්සේලා මම දැක්කා අසවලා දැක්කා කි කි මට අවබෝධුන කියන්නේ අන්න වෙනස. හොඳට වෙනස අල්ල ගන්න. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ ඇර මෙබඳු ආකාරයට නිසක බවට පත් වූ අපේක්ෂාව මුදුන්පත් වූ සමෘද්ධිමත් වූ මනෝරථයෙන් හෙබි වෙන කෙනෙක් නෑ කියලා. ඉතින් මේ විදිහට සක්දෙවිඳු මේ කරුණුවට ප්‍රකාශ කළා. මොනවද ඒ කරුණුවට පළමු වෙන්න මොකද්ද? බුදුරජාණන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපේ පිණිස, ලෝට අනුකම්පාවෙන් දේව මිනිසුන්ගේ හිතසුව පිණිස වාසය කරන කෙනෙක් පළවෙනි එක. ඒ අංගෙන් යුක්ත වෙන කවුරුන් නැහැ කියන ලෝකෙ. දෙක මොකද්ද? උන්වහන්සේ තමයි මනාකොට මේ ඕපනායක වූ ධර්මය තමා තුළ පමුණුවා ගන්නා වූ මේ ලක්ෂණයන්ගෙන් යුතු ධර්මයේ වදාළ ශාස්ත්‍රුන් වහන්සේ වෙන කවුරුවක් නැහැ කියනවා. දෙවැන්නේ. තුන්වෙන්න මොකද්ද? උන්වහන්සේ තමයි මේ කුසල්, මේ අකුසල්, මේ වැරදි දේ, මේ හරි දේ, මේ සේවනය කළ යුතු දේ, මේ සේවනය නොකළ යුතු දේ, මේ හීන දේ, මේ ප්‍රණිත දේ ආදී වශයෙන් මනාකොට මේක පැහැදිලි කළා දීපු කෙනා. හතරවෙන්න මොකද්ද? බුදුරජාණන් වහන්සේ තමයි නිර්වාණගාමිනී ප්‍රතිපදාව මනාකොට දේශනා කළේ. ඒ නිර්වාණගාමී ප්‍රතිපදාව නිවනත් එක්ක ප්‍රතිපදාව මනාකොට සැසඳෙනවා. ඒක මොකක් වගේද? ගංගානං නදියේ ජලය යමුනා නදියේ ජලය හා සැසඳෙනවා බඳුයි. ඊළඟ එක මොකද්ද? බුදුරජාණන් වහන්සේට තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඔක්කොම ගලාගෙන ආවේ. නමුත් ඒ කිසිවකට මත් නොවි, ඒ කිසිවකට තමන්ගේ සති ස්මෘතිය නොබිඳගෙන උන්වහන්සේ පරණ විදියටම නිහතමානීව දන් වළඳා වාසය කළ කෙනෙක් කියනවා. ඉතින් උන්වහන්සේ ලාභ සත්කාරත් එක්ක මිශ්‍ර වුණේ නැහැ කියලයි ඒ කියන්නේ. හයවෙනි එක, උන්වහන්සේට සෛක්ෂ භික්ෂූන්ගෙන් ක්ෂීණාස්ත්‍රයන් වහන්සේලාගෙන් තමන්ගේ බුද්ධ කෘත්‍ය පිණිස සහාය ලැබුණා. නමුත් ඒ සහාය ලැබුණා කියලා ශ්‍රාවකයන් කෙරෙහි විසුරුවාගත් සිතකින් තොරව ධර්මයේ තුල හුදෙකලාව වාසය කළා. හත්වෙන්න, බුදුරජාණන් වහන්සේ තමයි කියන දේ කරන, කරන දේ කියන, යථාවාදී තථාකාරී, තථාවාදී යථාකාරී ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ වෙන කෙනෙක් නැහැ කියනවා. අටවෙන්න, බුදුරජාණන් වහන්සේ කියන සැක සංකා රහිත බලාපොරොත්තු මුදුන් පමුණුවාගත්තු නිවන් මඟ පිළිබඳ පැහැදිලි අදහසින් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේ වෙන කවුරුත් නැහැ කියනවා. ඉතින් මේ විදිහට කිව්වා විතරයි දෙවිවරු සතුටු වෙලා මේ දෙවි කෙනෙක් කියනවා අහෝ වතමාරි සනේ හැබෑවට නිදුක්වරුනි, මේ වගේ බුදු සම්මා සම්බුදුවරු හතරනමක් පහළ වෙනවා නම් කොයි තරම් අගේද ලෝකෙට? තව දෙවිවරු කොටස හතරනමක් පහළ වෙනවා නම් මොන තරම් අගේද? යතරිවහ භගවා, මේ භාග්‍යතුන් වහන්සේ වැනි සාතුරුන් වහන්සේලා කිනමද්ද හතරනමක් පහළ වෙනවා නම් කොයි තරම් අගේද කියන, එහෙම වුණා නම් බොහෝ ජනයාට හිතේ පිණිස, සැප පිණිස, ලෝකයට අනුකම්පා පිණිස, දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස මොන තරම් උපකාරයිද කියලා දෙවිවරු කොටසක් කියනවා. එතකොට තවත් කොටසක් කියනවා අනේ දෙවිවරුනි, හතර නමක් සිටිත්වා අඩු ගණනේ තුන් නමක් පහළ වෙනවා නම් මේ වගේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට මොන තරම් හිතසුව පිණිස, සැපේ පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස උපකාර වේද? එතකොට තව කොටසක් දෙවිවරු කියනවා අනේ දෙවිවරුනි, දෙනමක් පහළ වෙනව නම් තුන්නම නැතත් කමන්නේ කියනවා. දෙනමක් පහළ වෙනව නම් මේ ඒක ඒකාන්තම හිතසුව පිණිස, යහපත පිණිස උපකාරි වෙනවා නේ කියලා කියනවා. එතකොට සක්දි කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මේක කාටද මේ කරුණ මේ විස්තරේ දිවිලෝකෙ වෙච්ච විස්තරේ කවුරු කාටද මේ කියන්නේ? පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට රජගානුවරද කියන්නේ මේ දිව්‍ය ලෝකෙ වෙච්ච සිද්ධිය?
එතකොට පංචසික දීපුත්‍රයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එතකොට සක්දීවතුන් මෙහෙම කිව්වා. කියනවා දෙවිවරුනි එක ලෝක ධාතුවක ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන්නේ නැහැ කියනවා. එක ලෝක ධාතුවක දෙනමක් පහළ වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා ඔය කියපු දේවල් හතර නමක් පහළ වෙන එක, තුන් නමක් පහළ වෙන එක දෙනම කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එහෙම නෙමෙයි හිතන්නේ. මෙහෙම හිතන්න කියනවා. අහෝ වත මාරිසා සෝ භගවා අප්පාබාදු. අනේ ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ අප්පාබාදු ලෙඩදු කඩුවෙන් අප්පා තංකෝ පීඩා අඩුවෙන් චිරන්දීගම දානම් තිට්ටි චිරාත් කාලයක් වැඩවසනවා නම් තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය. එහෙම වුණත් බෝජනයාට හිතසුව පිණිස, බෝජනයාට සැපේ පිණිස, දෙවියන්ගේ මිනිසුන්ගේ හිතසුව පිණිස උපකාර වේ කියලා මේ සක්දිවිඳු කියා හිටියා. එතකොට සක්දිවිඳු ප්‍රාර්ථනා කළේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට නිදුක්කෙත්වා අනිරෝගී වෙලා චිරාත් කාලයක් වැඩවාසය කරත්වා කියන එකයි ප්‍රාර්ථනා කළේ. දැන් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් අතර තියෙන සම්බන්ධතාවය. එතකොට සම්පූර්ණයෙන්ම දැන් අපි මේ අවාසනාවන්ත මේ සසර ගමන වාසනාවන් යුක්තද? අවාසනාවන්ත සසර ගමනේ, මේ සසර ගමනේ තියෙනවද බර්ත්ඩේ පාටි? මේ අවාසනාවන් සසර ගමනේ මේ ආත්මේ බර්ත්ඩේ පාටි ගන්න එක නේ ඊළඟ ආත්මේ නිරිය ලබන අවුරුද්ද නිරේ ඉන්න බැරිද? ඒකයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වදාලේ යම් දවසක පැවිදි වෙනවාද ඒ පැවිදි වෙච්ච තැන මතක් කරන්න කිව්වා. නිතර නිතර මතක් කර ඉන්නයි කිව්වා මහාන වෙච්ච තැන. ඊළඟට නිතර නිතර මතක් කරන්නයි කිව්වා යම් දවසක යම් තැනක සෝතාපන්න වෙනවා නම් එතන මතක් කර ඉන්නයි කිව්වා නිතර නිතර. ඊළඟට මතක් කර ඉන්න කිව්වා යම් දවසක නිකෙලස් වෙනවා නම් එතන මතක්. එච්චරේ අනුස්මරණීය දවස් තියෙයි පැවිද්දන්ට. උපන්දින අරක මේක මොකුත් නැහැ. ඒක මේ සංසාරයේ තියෙන ජෝගියක්. ඒ නිසා මේ කියන්නේ මේ අපි අවාසනාවන්ත සසර ගමනක වැටි වැටි යන ගමනේ හැබෑ ලෙසම අපි ගත්තොත් හැබෑ ලෙසම අපිට පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේව ජීවිත පරිත්‍යාගයෙන් සරණ යන්න, ධර්මයේ දිවිපුදා සරණ යන්න, ශ්‍රාවක සංඝයා දිවිපුදා සරණ යන්න, ඊළඟට මනාකොට සීලේ පිහිටා සිටින්න ඒකාන්තෙම සුගතිය හිමිද නැද්ද? සුගතිය හිමි. එතකොට අපිට සක්දෙවිඳු මේ වදාළ කරුණ අපිට හැබෑවටම දෙවියන්ගෙන් අහන්න හම්බෙන්නේ නැද්ද? පුළුවන් අහන්න. මේ එක තියෙන ඉතින් තමන්ට තියෙන්න ඕනේ මේ විදිහට ආවෝදෙන් යුක්ත බවක්. නැත්තම් මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපටත් මනාකොට තිසරණේ පිහිටා වාසය කරන්න ලැබේවා. සාදු මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.